Lover Like Lalan. ఇలామై సుబుదాసన క్సీలుమదన ఆటమ సుబుదాసన ట్రావెల్ లైక్ లలాన్ సంచారే ఒగలు దంటా మే తుందిన సంచారే ఆరంభ కరా తుందిన సంచారే ఉన్న దెవిని దవస అట పటం గన్నా మే విదియట ఉన్న సంచారే అలుత్మ సామాజిక ట్రావెలింగ్ వల మార దక్సే కే వగేమ ఫోటోగ్రఫీ పెత్తెం సుపిరి ఇదిం అద దవస మట గొడక్ వెదగత్ వెనో ఏ వగేమ లస్సన దవసక్ వేయి ముకద గొడక్ దేవల్ మట ఇగన గన్న దీనో ඉතින් මෙයාගෙන් ඒ වගේම තමයි ප්‍රභාත් ප්‍රභාත් කිව්වහම සාමාන්‍ය සංචාරක දන්න පුද්ගලෙක් චරම යනත් ඒක ගන්න තායකෝ ඒක ඇල්ල කපලා දාන්න රයිට් අපි ජනප්‍රිය දක්ෂ ෆොටෝග්‍රැෆි වලට තමයි වීඩියෝග්‍රැෆි වගේ මේ වගේ දක්ෂ නෙමෙයි අපි රයිට් රයිට් එතකොට අපි ඒකත් කියමුනේ රෝම්සිලෝ එතන අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මෙයාගේ හැකියාව බලන්න පුළුවන් ඒකට ගිහිල්ලා ඉන්ස්ටේකට එතකොට දැන් විස්තරය මෙහෙමයි අපි යනවා සිංහරාජෙට ඔයගලන්ට පෙන්වන්නම් සිංහරාජෙ දැනට නිකන් බලන්න පුළුවන් මේ පැත්තෙන් පේන්නේ සිංහරාජෙ ඔය ඈතින් ඔයගල දකින්න සිංහරාජෙ අපි දාන්නම් පොඩි වීඩියෝ එකක් සිංහරාජෙ මේ පැත්තෙන් දකින්න විදිය ඉතින් මමයි ප්‍රභාතු යනවා අද දවසේ සිංහරාජෙ දවසම ගත කරන්න තමයි යන්නේ ඒක දවසම ගත කරන්න අද දවසේ එන්න කලින් මම දැන් මේ ඔයගලන්ට මතක ඇතිනේ කන්නෙලි එහෙම සම්පූර්ණයෙන් වැඩේ කරලා මම ඊයර නැවතුනේ සුන්දර රාත්‍රියක් ගත කරේ මේ අපේ දෙල්ලව ග්‍රාමයේ ඉන්න ප්‍රභාත්ලා ගෙදර ඇත්තටම ප්‍රභාත්ලා මහ ගෙදර තමයි දෙල්ලවනේ ආරයි එතට කොළඹ දැන් වැඩ කරන්නේ ඉතින් කොල්ලා ඒ වුණාට හොද්ද ගම්බද පුතෙක් තමයි ගුරු පවුලකින් එන හොද්ද පුතෙක් ඉතින් ඔන්න ඔය විදියට සුන්දර යාළුවෝත් අපිට ඉන්නවා රයිට් එතට අපි වැඩි කතන්දර නැතුව සිංහරාජයට යමු සිංහරාජය අද දවසේ අපේ කටහඬවල් වැඩිපුර අහන්න නොලැබෙයි මොකද අර කන්නෙලිය වගේ අපිට හොඳ ගයිඩ් එකක් හම්බුනොත් ලක්ෂණ දේවල් ටිකක් කරුණු ටිකක් දැනගන්න පුළුවන් වෙයි අපි උත්සාහ කරනවා දක්ෂයෙක් ඉන්න නිසා හොඳ ලස්සන වීඩියෝ ටිකක් අද දවසේ ගහන්න උත්සාහ කරනවා මේක තමයි සංචාරකයෙක්ගේ ලොකුම හීන මොනතරම් බාධක තිබ්බත් සිංහරාජය කියලා කියන්නේ සංචාරකයෙක් වගේ පරිසරයට ආදරය කරන කෙනෙක් අනිවාර්යෙන් යන්න ඕන තැනක් ඉතින් එහෙනම් අපි කෙලින්ම යනවා සිංහරාජයට අතරමඟ පොඩි පොඩි වීඩියෝස් ටිකක් හම්බුනොත් දාන්න. ඒ අතරතුර අපි මෙතන ඉඳන් පෙන්වනවා පොඩි මේ ගංගාවල්. ඔය ගින්ගන් එහෙම පොඩ්ඩක් අපි උත්සාහ කරන්න මෙතනින් බලන්න පුළුවන් වෙයි ඕගලන්ට. වීඩියෝ එකෙන් අපි පෙන්වන්න මේ යන්නේ. හොඳයි ඕගලන්ට රෑතින් පෙන්නේ සිංහරාජ වනාන්තරය. ඒ වගේම සිංහරාජ වනාන්තරයට අර ආසන්නේ පහලින් ඔගලන්ට පේන ඇති ගලාගෙන යනවා වම් පම් ප්‍රදේශයට ගලාගෙන යන ගංගාව හරි ප්‍රසිද්ධ ගංගාවක් ගින්ගඟ ගින්ගඟ අපි අහලා තිනවා ගොංගල කන්දෙන් තමයි පටන් ගන්නෙ ගොංගල කන්දත් සිංහරාජයේ උතුරු ප්‍රදේශයට වන්නට පිහිටලා තියෙන කන්දක් ඉතින් මේ ගින්ගඟ මේ විදිහට ගලාගෙන යනකොට ඔගලන්ට පේනවා ඇති අතුරු මාර්ගයක් අතුරු දියත්තක් මේ විදිහට ගලාගෙන යනවා අපි ඉන්න ප්‍රදේශයට ඒ ගලාගෙන ඇවිල්ලා ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට තවත් අතුරු ගංගාවක් මේ විදිහට වම් ප්‍රදේශයට ගලනවා. එතකොට ගින්ගඟයි මේ අතුරු ගංගාවයි වම් ප්‍රදේශයට එක හා සමාන්තරව ගලාගෙන මෙතනින් කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ගියාට පස්සේ නැවත එකතු වෙනවා. එතකොට මේ ගඟ කිව්වට ඇත්තටම මේක ඔයක්. මේ දෙල්ලව ඔය. මේ දෙල්ලව ප්‍රදේශය හරහා ගලාගෙන යන දෙල්ලව ඔය තමයි ඔයගොල්ලෝ දකින්නේ. දැන් දෙල්ලව ඇල නේද? සෝරි. සමාහෙන්න ඕනේ දෙල්ලව ඇල. එතකොට මේ දෙල්ලව ඇලයි ගින්ගඟයි මේ විදිහට ඉදිරියේ කිලෝමීටර් කිහිපයක් ඉදිරියේදී අපිට යාවෙනවා බලා ගන්නට පුළුවන් වෙයි සමහරක් විට එහෙනම් ඔන්න ওই විදිහට තමයි අපි දෙල්ලව ග්‍රාමයේ ඉඳලා සිංහරාජ වනාන්තරය මේ සාරේ උරාගෙන මුහුදට ගලාගෙන යන මේ දියතු අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ
හොඳයි අපි සිංහරාජේ වනාන්තරයට ඇතුළු වෙන්න ලංකගමින් පිටදෙනියට ආවා. දැන් මේ පිටදෙනිය ප්‍රවේශ පත්‍ර කවුලෝ තමයි ඔයගොල්ලෝ දකින්නේ. මෙතනින් තමයි දැන් අපි සිංහරාජේට ඇතුළු වෙන්න ඕනේ. දැන් අපි මෙතනට ආවා 10යි කාලට වගේ වෙදී ආවා උදේ. නමුත් අද දවසේ සා මේ කොරෝනා වසංගතය නිසා සහ ඔය එක එක ගැටලු නිසා තාම අපිට 11ටත් කිට්ටුයි. තාම ගයිඩ් කෙනෙක් අපිට හොයාගන්නට බැරි වුණා. ඉතින් ගයිඩ් කෙනෙක් එනකම් බලන් ඉන්නවා. පොඩ්ඩක් අපේ මේ වැදගත් කාලේ වර්ෂාවෙන් බාධාවක් නැති කාලේ තමයි අපිට මේ නැති වෙලා යන්නේ. ඉතින් සියලුම දේ ලෑස්ති අපිට යන්න අපි සියලුම දේවල් ලෑස්ති කරගත්තා. පුළුවන් තරම් බර අඩුවෙන් තමයි යන්න උත්සාහ කරන්නේ. මොකද අපි යනවා දියලි පුළුවන් ප්‍රමාණයක් ආවරණය කරන්න උත්සාහ කරන ඕගලන්ට ලස්සන වීඩියෝ දර්ශන කීපයක් ගේන්න. ඉතින් ඉතින් ඉක්මනින් අපි මේක
ആരംഭകനാണ് ഉത്സാഹരും. നിതിന് പ്രവേശപാത്ര കാറിയാലേ. കുറവേ ഓണ തരങ്ങിന്ന് കുറുമിന് സമനാലു കുരുമി ജാതി നേട്ട് ആവേനിക സിദ്ധു വന്നൂറ മാലു കിളിമ വൈറ്റ് മകില മെഹേറ്റ വിതറക് സിംഹരാജ വിതറക് ആവേനിക വന്നൂറ വിശേഷയാക് തന്നെ മെഹേറ്റ ഇന്നിട്ട് പക്ഷി മാലു മാലു ബലന്ന പുളുവാ മെഹേറ്റ ആവേനിക പക്ഷി പക്ഷി എന്നോ മെഹേറ്റ ആവേനിക കുറവയോ പക്ഷി മേ കലയത്തിനോ ഔഷധ ജാതി ഞങ്ങളുടെ ദിയാലി പഹത്തിയനോ മിട്ടണ എവിടെ തന്നെ മിട്ടണ പ്രസിദ്ധ ജാതിയില്ല මෙතන ලංකා ගම කියලා නම හැදිලා තියෙන්නේ මේ ඉඳලා තියෙන ඉස්සර ලංකා නාට කියලා බ්‍රාහ්මණවරේ. ඒ ලංකා නාට කියන බ්‍රාහ්මණවරයා මෙහෙට ඇවිල්ලා තියෙනවා රන් පුහුලක් තමයි ඔහු ආරක්ෂා කරගෙන තැන්පත් කරගෙන රන් පුහුලක් තියාගෙන ඔහු මෙහෙට තමයි ඇවිල්ලා තියෙන්නේ රන් පුහුල අරගෙන ඒ බ්‍රාහ්මණය ලංකා නාට කියන. ඒ ලංකා නාට කියන බ්‍රාහ්මණය ආවට පස්සේ ගමට හැදුන ලංකා ගම කියලා. ඒ බ්‍රාහ්මණය මෙහෙ තමයි ගොඩක් කල් වාසය කරලා තියෙන මෙහෙ ඉතර ප්‍රසිද්ධ නැහැ පාරවල් නැහැ ගමක් කියලා ලොකුවට නැහැ ජීවත් වෙන ආකාරයයි. ඒ දවස්වල ඒ බ්‍රාහ්මණය මේ ඇල්ලුගට යන්න හදනකොට ඒ බ්‍රාහ්මණය මේ බ්‍රාහ්මණ ඇල්ල පල්ලට වැටිලා ඔහු මිය ගිහිල්ලා තියෙනවා. ඒ දෙකහන්ද ඇල්ලට බ්‍රාහ්මණ ඇල්ල කියලා කියනවා. ඒ වලට බ්‍රාහ්මණ වල කියලා කියනවා. ගමට නම හැදිලා තියෙනවා ලංකා ගම කියලා. ගොඩක් ලස්සනයි කියන් ඉස්සරහට. හොඳ එහෙනම් අපි දැන් මුලින්ම බ්‍රාහ්මණ දියල්ල තමයි නරඹන්න උත්සාහ කරන්නේ. ආරම්භයේම අපිට හම්බෙන දියල්ල මුලින්ම හම්බෙන්නේ මීටර් 50ක්වත් යන්න ඕනේ නැහැ. ඒකට තව පොඩි දෙයක් එකතු කරන්න. ඉන්ට්‍රඩක්ෂන් එකේදී අර ලංකනාත බ්‍රාහ්මණයා ගැන කිව්වනේ. මේ ලංකනාත බ්‍රාහ්මණයා සම්බන්ධව මේ සිංහගලත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණාවක් තියෙනවා. මොකද සිංහ රාජවලට අපි කියනවා සිංහෙක් හිටියා කියලා මේ වන ප්‍රදේශයේ ඈත අතීතේ. එතකොට එයාව මේ ගම්මුන්ට කරදරයක් වෙලා පස්සේ මේ සිංහයව මේ සිංහගල උඩදී මරලා තියෙන ගල් ගහලා මේ ලංකනාත බ්‍රාහ්මණයා කියලා කියනවා නේද? එහෙම කතාවකුත් තියෙනවා. ඉතින් ඒ එහෙම සම්බන්ධයක් තියෙනවා. අපි මේ පිළිබඳව ඉස්සරහට දැනගමු. දැන් අපි බ්‍රාහ්මණ දියල්ලේ සුන්දරත්වය දැනගන්න උත්සාහ කරනවා මේ අගෝස්තු මාසේ. හොඳින් ජල පෝෂක කාලයක් මේ කාලේ. ඉතින් දියල්ල බොහොම ලස්සනට අපිට දැක ගන්නට පුළුවන් මේ අද දවසේ. මේක තමයි බ්‍රාහ්මණ ඇල්ල. මේක ඇවිල්ලා ඇල්ලින්දන් ඇල්ලේ උඩ ඉඳන් වතුර මට්ටමට අපි මීටර 21ක් තියෙන උස. ඊළඟට වතුර මට්ටමේ ඉඳන් වතුර යටට අපි 20ක් වගේ පමණ ගැඹුරක් තියෙනවා. මේක කවුරුත් දාන්නේම නැහැ. මේක තමයි අපිට මේ ගියාලි බලන්න ආවට පස්සේ සිංහරාජ ඩාල් එන්ට්‍රන්ස් එකට ප්‍රතිනිධිව දැකලා ගන්න පුළුවන් ගියාල්ලක් තියෙනවා. Oh, 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 oh
Don't miss it. ඒක කිසි විෂක් නෑ. ඔයාවිල්ලා නෝමලි. දරුණු නෑ විෂ නෑ. පොයිදෙන් කැලේ පාටර තමයි ඌගේ කිසිම හානියක් නෑ. නෑ ඔය ඇහැට ඌගේ මිනිස්සු වල කිසිම හානියක් නෑ ඌගේ. අප දාන්න. ඇහැට බුලා යන්නේ මුට තමයි. අල්ලන්න පුළුවන් අපිට උනන් නේද? පුළුවන් වුණාට ඌගේ හැමට හොඳ නෑ. ඌගේ ඩැමේජ් වැඩි වෙනවා කපපු ගැලවුණා. හරි අහිංසක සතෙක් තමයි මේක තමයි අපිට දීආයි බ්‍රාහ්මණලෙන් පසුව කැලේ උඩට ගමන් කරගෙන යනකොට දෙවෙනි ඇල්ලට ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම මෙතන තියෙනවා අපිට හදාගත්තු ඩෑම් එකක්. ඒ ඩෑම් එක සංවර්ධනය කරලා තියෙන්නේ 2000 වගේ අවුරුද්ද තමයි. ඒ ඩෑම් එක හරහා තමයි වතුර එක්ස්ක්‍රස් කරලා බටයක් දිගේ ගම්මානට එක අරන් ගිහිල්ලා ඩයිනමෝවක් මගින් කරන්ට් එක අරගත්තේ අපේ ගමට. මේක මගින් තමයි ඊළඟට අපිට මෙතනින් එහා පැත්තට ගියන් බලා ගන්න පුළුවන් තට්ටුවැල්ල. ඉතාමත් අලංකාරයි. අපි යන් පෙරට දෙකම ජොයින්ට් කරන ගානට දොළවල් දෙක සෙට් කළා. දෙකෙන් මෝටර පාර තමයි ප්‍රාප්තමන වලට සෙට් කළා. දොළවල් නම් මොනවාද? ඇවිල්ලා හරියාව දොළ කියලා තමයි කියන්නේ. හරියාව දොළ නේ. ඒක තමයි තට්ටුවැල්ල. ඒක තමයි තට්ටුවැල්ල. හොර. හොර හොර. මේක තමයි තට්ටුවැල්ල. මේක මීටර් 15ක් උසයි. මෙතන පොඩි ළමයින් තෙන්නේ. කිසිම බෑග් එකක් නැතුව නාන්න, දිනන්නෙත් පුළුවන්. මෙතනදී තට්ටු දෙකකට තමයි පිටලා තියෙන්නේ. ඒක හන්ද තට්ටු වල කියලා නම් පට වෙනුල තියෙන්නේ. මේ තමයි දෙරළිය. මේක ඇවිල්ලා හැදෙන්නේ අවුරුදු 6කට එක සැරේ තමයි මේව හැදෙන්නේ. මේ ඇවිල්ලා ලොකු ඖෂධයක් තමයි. මේ බෙර්ලිය ගෙඩිය මේ වගේ කෝර කවර දෙකක් තුනක් ඇහිඳලා මේකෙන් හදන්න පුළුවන් කිලෝ 4ක් 5ක් වගේ ප්‍රමාණයක් තමයි. මේක හදන්නේ මෙහෙම මේ ඇටේ මෙහෙම අටින් හැපුවට පස්සේ ඇතුළේ එන ගෙඩියක් තියෙනවා. මේ ගෙඩියේ ගොඩක් ඉතාමත් කහට ගොඩක් තියෙනවා කහට. ඊට පස්සේ මේක ඇල් වතුරට දාලා සුද්ධ කරලා සතියක් වගේ තිබුණට පස්සේ වතුර එක තනි කර කහට ගතියෙන් පෙර නොදුරනට පස්සේ මේක අපි අතින් හොදලා අතින් මිරිකලා පොඩි කරලා හොදලා අවුවේ දාලා වේලලා අපිට ඕන වෙලාවට ඉස්සර කාලේ අපිට වංගිඩි දාලා හාල් කොටනවා වගේ මේකත් හාලුත් එක දාලා කොටලා හලප ඊට පස්සේ පිත්තු වැලි කලප වගේ ගොඩක් කෑම ජාති හදා ගන්න පුළුවන්. ඉතාමත් ගුණවත් කෑමක් තමයි මේක. දියඩියාවට ලොකු ඖෂධයක්. මේක ඇවිල්ලා අවුරුදු 6කට පාරක් තමයි හැදෙන්නේ. Thank you.
සංවරය. සම්බලා මේක ප්‍රතිගාලලින් මෙහෙම ආපස්සට ගත්තා මේ කට ඔක්කොම ගලවෙනවා. ඒකෙන් කට ගලවුණාට පස්සේ මේක ඩයි කරන්න. ඩයි කරලා ඩයි කරන් පස්සේ මේක ඕනහකට නැන්න සීලී ගතිය හොඳටම තියෙනවා නේද. ඊට පස්සේ අපිට පතුරක් කියා ගන්න පුළුවන්. කුල්ලක් වට්ටියක් ඕනෙයක්. ඕනේ. මේක තමයි දූවිලියල්ල ඔබට තුන්වෙනියට දැක ගන්න පුළුවන් මේ ගියල්ල තමයි ඉතාමත් අලංකාරයි අපි ඇල්ලගාවට යනකොට අපි වතුර වලින් අපි තෙතවනේට පත් කරනවා මේ ගියල්ල විසි ඒ තරම් අපිට සුන්දරත්වයක් ලබා දෙනවා මේක ඇවිල්ලා මීටර් 25ක් උසකින් සමන්විතයි වතුර මට්ටමේ ඉඳන් යටට බැලුවොත් අපට ඕන හැටියක දිනාන්න පුළුවන් පොඩි ළමයින්ට නම් ටිකක් අමාරුයි ගැඹුරු ගතිය අඩි 6ක් 7ක් වගේ තියෙනවා පීනන්න පුළුවන් නම් ඕන කෙනෙකුට මෙතන අචිරිය දැක බලා ගන්න පුළුවන්. ප්‍රබාත් ප්‍රබාත් ඔව් ඒ දූවිලිල්ල යට තියෙන ගල් ගුහාවක් තියෙන ඒක ඇවිල්ලා වතුර තව ටික අඩු වුණාන් තමයි පේන්නේ ඒ ගල් ගුහාව ඇතුළට යන්න පුළුවන් අපි 4-5 දිනකට ගිහිල්ලා නොතෙමේ ඉන්න පුළුවන්. ඇතුළේ ගල ඇතුළේ නම් අපිට ඇල්ල බලා ගන්න ගැනීමේ හැකියාවක් තියෙනවා පීනන්න පුළුවන් නම්. නැත්තම් අපිට ටියුබ් එකක් හරහා එතනට ගිහිල්ලා අපිට එතන තියෙන ෆන් එක ගන්න පුළුවන් ඕන වෙලාවක ගැටලුවක් නැහැ. දිනාන්න පුළුවන්.